ඊ ප්‍රදබතුමාලා දැක්කා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අර මයික්‍රෝ පක්ෂ ටික ත්‍රිවිල් පක්ෂ ටික එකතු කරගෙන සන්ධානයක් හැදුවා. හැබැයි මේ සන්ධානය මේ වෙනකොට ඒගොල්ලන්ගේ කණ්ඩායමක් විසින්ම, ඒ කියන්නේ උදේගම්මන්පිල, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන මේ උත්සවය ප්‍රතික්ෂේප කරලා ඒ අය ඒකට කැමති වුණේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ පටන් ගද්දිම කරේ බොරුවක් කියලා. ඊළඟට මේ අය හැමතැනම වේදිකාවල් කැහගහන්න ගත්තා ගිය ත්‍රස්වාදී ප්‍රහාරයත් එක්ක. අපි මින් පස්සේ සිංහල ආණ්ඩුවක් හදන්න, අපිට මුස්ලිම් ඡන්ද එපා කියලා. හැබැයි ලැජ්ජ නැහැම අපි දැක්කා ඊයේ පෙරේදා දැන් දිගින් දිගටම මුස්ලිම් ජනතාව ගෙනල්ලා දැන් එක එක නායකයෝ හද හද සාකච්ඡා කරනවා ඡන්ද ගන්න කියලා. ඒතකොට මේ මොකද්ද මේ දෙබිඩි පිළිවෙත මේ රටේ? රටේ ජනතාව මේ සත්‍යතාවය දැනගන්න ඕන. මේ අය මොකද්ද මේ රඟපාන්නේ කියලා. අපි එක්සත් ජාතික පක්ෂයක් හැටියට අපි හැම කණ්ඩායමක්ම එකට එකතු වෙලා ඉන්න පක්ෂයක් මේක. අපි හැමදාම ඒක කියන්නේ. ඉදිරි සති කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවද හෙක්ටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකෙක් තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂක. ඒ අපේක්ෂකයා වීම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පක්ෂයත් ජනතාවත් එකට එකතු කරගෙන එතුමා මේ රට වෙනුවෙන් ඉතාමත්ම වැදගත් තීරණ ටිකක් ඉදිරියේදී අරගෙන අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි. තව සතියක් දෙකක් යනකොට ඔබතුමන්ලට අපේක්ෂකයා එළියට ඇවිල්ලා ගෞරවාන්විත රටේ ජනතාව ආමන්ත්‍රණයක් විතරක් නෙවෙයි කූ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරයි. ඒකත් එක්ක රට ලස්සන රටක්, යහපත් රටක් හැටියට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙච්ච, සංවර්ධනය වෙන රටක් හැටියට ඉස්සරහට යයි.